මේ එන්ජී නිසි නිස් සහන්යා. දෙවන ශ්‍රේණියයේ ඉගෙනම ලබන සහන්යගේ වයස අවුරුදු 7යි. ඉතා කැමැත්තෙන් පාසල් ගිය සහන්යට පසුගිය සතියේ පාසල් යෑමට නොහැකි වුණේ කොරෝනා පිළිබඳව ගමේ සමහරුන් තුළ ඇති වූ සැකයක් හේතුවෙන්. අස්පෙන් දෙවෙනිදා කොරියාවෙන් ඉඳන් ආවා. ඊට පහුවදා මම තුන්වෙනිදා දරුවාව ඉස්කෝලේට යවුවා. එදා මම දරුවාව ගෙදර එක්කන් ආවට පස්සේ මට කිව්වා මේ ටීචර් genuයි ප්‍රින්සිපල් genuයි ඉල්ලීමක් කරලා තියෙනවා දෙමව්පියෝ මේ කොරියාවේ කොරෝනා තියෙන නිසා මේ ලංකාවට ආපු නිසා බයයි කියලා. දරුවට බැරි වෙලාවත් හැදුනොත් අනිත් ළමයිටත් බෝවේ කියන එකට බයයි කියලා ඒ කට්ටිය කියලා තියෙනවා. හරියට චෙක් කරන්න නැතුව ඒවලද දන්නේ නැහැ. එහෙම කියලා එක දවසින් එවපු හින්දා මම ප්‍රින්සිපල්ට ගිහිල්ලා ඒ පිළිබඳ කිව්වහම ප්‍රින්සිපල් කිව්වා ඔයා අනිත් අම්මලා කියන ඒවල් අහන්නේ නැතුව මේ දරුවා හැමදාම ඉස්කෝලේ යවන්න. එහෙම දෙමව්පියන් ප්‍රශ්නයක් තියෙනවා නම් මම ඔෆිස් එකේ තියාගෙන හරි දරුවට උගන්වන්නම් කියලා කිව්වා. ටීචර්ත් මට නිතරම කෝල් කරා. ටීචර්ලාට ප්‍රින්සිපල්ට ප්‍රශ්නයක් වෙයි කියන නිසා මම දරුවා දවස් දෙකක් ඉස්කෝලේ යවුවේ නැහැ. එයා ඇඬුවා ගොඩක් ඇඬුවා. හස්බන්ඩ්ත් කිව්වා මේ අපරාධෙ මම ලංකාවට ආවේ කොරෝනා හැදිලා එහෙදි මට මොනවා හරි වුණා නම් ඒත් කමක් නැහැ. දරුවා අසරණ වෙනවා බලාගෙන ඉන්න බැරිය කියලා. සහන්යගේ පියා සදහන් කළේ දකුණු කොරියාවේ සිට පැමිණි තමන් අවස්ථා දෙකකදී නිරෝධායනයට ලක් කළ බවයි. දරුවා කියන්නේ අඬනවා ගොයලත් ඉස්කෝලේ යන්න ඕන කියලා ගුරුවරුත් කියන ළමේ යවන්න කියලා. ඒත් අපි මුහුණ දෙල තියෙන පීඩණයට අපිට යවන්න බෑ. මොකද මේ රෝගය බැරි වෙලාවත් මෙන් කොහෙන් හරි බෝ වෙලා ආවොත් අපි අහු වෙන හන්දා අපි ළමේ දවස් 14 ගෙදර තියාගෙන ඉන්න තමයි හිතලා තියෙන්නේ. කෙසේ වෙතත් ඇතැම් මව්පියන්ගේ අනියත බියක් හේතුවෙන් දින කිහිපයක් පාසල් යාමට නොහැකව සිටින පුංචි සහන්යාගේ එකම බලාපොරොත්තුව හැකි ඉක්මනින් නැවත පාසල් යාමටයි.